දෙස් විදෙස් අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. අපි දැක්කා යම්මාකාරක ඇමතුමා ගිහිල්ලා මේක විවෘතත් කරනවා මේ ගුවන්තොටුපළ ආශ්‍රිතව PCR පරීක්ෂණ සම්බන්ධයෙන් උණු මධ්‍යස්ථානයක් ගැන. මොකද්ද මේකට උනේ දැන් මේක ක්‍රියාත්මක දැන් ඉස්සෙල්ලා අපි කියන්නවනේ මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මධ්‍යස්ථාන කීයක් තුනක් තියෙනවා අපේ මේ ගුවන්තොටුපළ පරිහාන්තේ. පළවෙනි එක තමයි අපි දැන් අවුරුදු එකහමාරකට ප්‍රථම අපි ආරම්භ කළා ගුවන්තොටුපළ ඇතුළතම PCR පරීක්ෂණාගාරයක්. ඒ පරීක්ෂණාගාරය අපි තෙම සති දෙකක් පෙනේ එක කුඩා කාලය තුළ පීකට පුළුවන් වුණා කරන්න. ওই PCR පරීක්ෂණ ඔක්කොම කරේ පසුගිය වසර එකහමාරය ඇතුළත ඒ ප්‍රවෙන් තමයි කළේ ඒ රසායනගාරය. ඊට පස්සේ තමයි අපි මේ හොස්පිනෝම් කියලා ආයතනය සමග අපි ලැහස අපි මේ ඇග්‍රිමට් එකට ඇවිල්ලා අපි ආරම්භ කරා ඒගොල්ලන්ගේ මාර්ගයේ මේ PCR ටෙස්ට් කළ යුතුයි කියන සංකල්පයට අපි ආවා. ඒ සම්බන්ධයෙන් මාස 8ක් පමණ කාලයක් ඒ කරේ ප්‍රමේවේදයන් සම්බන්ධව සාකච්ඡා කළේ අවශ්‍ය බඩු භාරය අද ඔක්කොම ගෙනගෙන ඒ අවශ්‍ය ගොඩ ගිල ලෑස්ති කළා. ඒ 18 වෙනි කණු සතුන් කණු අසල තියෙන අකර දෙකහ මාර්ග පමණ ප්‍රමාණයක් ඒ දැන් ගුවන්තොටුපළ ඉඳන් කිලෝමීටරයක්වත් නැහැ. ඒ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි අපි ඒක ආරම්භ කරේ. නමුත් මේ වගේ දෙයක් කරනකොට මේක ප්‍රථම වතාවට අපි කියනකොටම අපි ආරම්භ කරනකොට අපි කිව්වා මේක කරන්නේ මේ ට්‍රයල් රන් එකක් ඉස්සෙල්ලා කරලා බලන්න ඕනේ මේ කොහොමද හරියන ක්‍රමය කොමකටද කියලා. මේ වගේ දෙයක් කරනකොට ලොකු රසායනගාරයක්. ඒ නමුත් ඒ දින දෙකක් තුනක් ඇතුළත අපි ඒක කරගෙන යනකොට අපිට තේරුණා තව උගක් වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒකින්ද අපි නැවත ගුවන්තොටුපළ ඇතුළේ ඒ පරීක්ෂණය ආරම්භ කර කරන්න අර ක්‍රමවේදය හරියාකාරව නැවතත් ක්‍රමවේදය වෙනකම් අපි එතන ඒ රසායනගාරයේ කටයුතු කිරීම අපි ටික කාලයකට නතර කරා. නමුත් දැන් ඒ රසායනාගාර දැන් ලැහැස්සි. අපි මේ ළඟදිත් පෙරේදත් අපි ගිහිලා සම්පූර්ණ පරීක්ෂණයක් කළ බැලුවා. ඒක මේ රසායනාගාරට අවශ්‍ය සම්පූර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන් ලැබී තියෙනවා අනුමැතිය. ඒ අනුව ටික දවසකින් අපි නැවතත් එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක ආරම්භ කළොත් එහෙනම් පැමිණෙන හැමෝම PCR පරීක්ෂණයට යටත් වෙනවද නැත්නම් අර එක ඉන්නතක් විතර කරගෙන ඉන්න සිද්ධාද? ඒ පිස පමණයි. ඒ පිස පමණයි. ඒකම පිට වෙන කට්ටියටත් අවශ්‍ය නම් ඒගොල්ලන්ට පුළුවන් ඉතින් ඒ පරීක්ෂණය කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය නම්. ඒකම දැන් අලුත්යක් තියෙනවා විශේෂයෙන් යුනයිටඩ් අරබ් එමිරේට් රාජ්‍යයට යන කට්ටියට විශේෂයෙන් ඩුබායි වලට පැති වෙනකොට ඒ PCR පරීක්ෂණයක් කරන්න ඒක අපි එකට කියනවා රැපිඩ් PCR පරීක්ෂණය. ඒ කියන්නේ පැය 4ක් ඇතුළත ඒක කරන්න ඕනේ. ඒ දැන් ගුවන්තොටුපළ පරයාන්තය ඇතුළේ අපි ඒ අවශ්‍යතාවය ලබා දීලා තියෙනවා. දැන් මාස 3ක් තිස්සේ දිනකට අඩුම වශයෙන් 400ක් 500ක් පමණ කරනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ගුවන් පරයාන්තය ඇතුළේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද වාහන සෑහෙන ප්‍රමාණයක් පැමිණෙනවා දැන් රාත්‍රී කාලයේ. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා වෙන වෙන ප්‍රදේශ ලෑස්ති කරන්න වාහන නතර කිරීමට ඒ වගේ ආංගණයන්. ඒ අනුව මම හිතනවා අපිට ළඟදීම ඒ පරීක්ෂණ ඔක්කොම පිරිතර ගිහිල්ලා මේ හොස්පිනෝම් මාත්‍රේ සමාලලට ගද්දුට ඒ කරන්න වෙයි. මොකද 18 වෙනි ෆයිල් පෝස්ට් එක ලොස්සල් තියෙන හින්දා ඒක අපිට ලොකු පහසුවක් වෙනවා. මොකද විශාල ගොඩනැගිලි ඉදි වෙනවා. විශාල වැඩ කොටසක් ඇතුලේ සිද්ධ වෙනවා. ඒකෙන් මම හිතනවා ඒක ටිකක් ඈතට කියලා කරොත් හොඳයි. මගේ ලංකාවට පැමිණි වහාම ඔවුන් යා යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒකම දැන් අපි අලුතෙන්ම කරලා තියෙන දේ තමයි මේ 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 අර සෞඛ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් ඔවුන්ට ෆෝම් එක පෙන්නලා ඒ යන ක්‍රමයක්. නමුත් ඒකත් අපි දැන් වෙනස් කරලා තියෙනවා. ඒක අපි අද ඉඳන් ඒක ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට කියනවා හෙල්ත් ඇප් එක කියලා. ඒක මේ මේ අපේ දැන් ඕනෑම අපේ තියෙනවා අපේ වෙබ්සයිට් එකට ගියාම ඕනෑම ගුවන්මගෙයකට ඒ වෙබ්හෙකේ තියෙන ෆෝම් එකක් එනවා. ඒක පුරවලා ඒක අරගෙන ආවම තමයි ෆෝන් එකට. දැන් අද ඉඳන් අපි ඒ ක්‍රියාත්මක වන්නේ ඒ QR කෝඩ් එක ආපුවා බොහොම ලේසියෙන් ඒක තමන්ම ඒක කළා කමෙන්ට් යන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකට. එතකොට ඒක ක්‍රමවේදයක්. ඒ සම්පූර්ණයෙන්ම වෙනම කණ්ඩායමක් ඒකට ඉන්නවා. සෑම අපි PHL විශේෂයෙන් ඕන් වෙනම කණ්ඩායමක් ලෑස්තිල ඉන්නවා ගුවන් මගින්ට උදව් කිරීමට. ඊට පස්සේ යන ඉමිග්‍රේෂන් එක. ඒක වෙනම ක්‍රමවේදයක් ක්ලාස් කරලා තියෙනවා. අපි සාකච්ඡා කරලා දැන් ඕන ෂෙල්ටර් තියෙන ඉමිග්‍රේෂන් ආගමික නිලධාරීන් අපිට ගිතා සහයෝගයෙන් කටයුතු කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් මේ කාලේ තමයි වැඩිපුරම එන්න පටන් අරන් තියෙන්නේ. ඒක වෙනම ක්‍රමවේදයකින් යනවා. ඊට පස්සේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් විශේෂයෙන් පැමිණි මේ පරයන්තේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් අපි වෙනස් කරන්න කටයුතු කරනවා තව මාස 6ක් ඇතුළත. දැන් මේක ක්‍රියාත්මක වෙනවද? ඒක ක්‍රියාත්මක වෙනවා. දැන්ට ක්‍රියාත්මක ඔක්කොම ඩියුටි ෆ්‍රී ෂොප් අපි සන්තෝෂයි කියන්නේ ඒගොල්ලෝ ඉතා මහසෙන් මහසෙ වෙනවා.
අපි වෙනම කොට්ටාසුවකට රැගෙන යන්න යනවා මේ සියලුම ඩියුටි ෆ්‍රී ෂොප්ස් ලාගරි මාස 6ක් ඇතුළත මාස 6ක් නේ මාස 2ක් ඇතුළත එතකොට වෙනම ලස්සන එක කොටසක් ඒතර හැදෙනවා අර ආග පැමිණීමේ තිය හැදුවාට වගේම මේ ආගමන විගමන සඳහා පැමිණීමේ පරයන්තේ පිටත්ීමේ පරයන්තේ සාදු විදියටම පැමිණීමේ පරයන්තයත් අපි සම්පූර්ණ වෙනස් කරලා හදාගෙන යනවා.